ආයුෂ බොහෝ වේවා සුබ දවසක් වේවා ඔබට ජයමග රූපහණි නාලිකාවත් එක්ක බොහොම ආදරෙන් සෙනෙහස් කඟුල වැඩසටහනට බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා. ඉතින් කොහොමද මේ දවස්වල ඔබ වෙනදා වගේ නෙමෙයි ඔබට හැමදාමත් කරන රාජකාරී කටයුතු කරන්නට බෑ. පරිස්සම ගැන හිතලා ඔබේ පවුලේ උදවිය ගැන හිතලා ටිකක් වෙනදට වඩා වෙනස් විදිහට කාලය ගත කරන්න ඔබට සිද්ධ වෙලා ඇති. එක පැත්තකින් ඔබ හිතනවා ඇති අනේ මේක මහ දුකක් නේ කියලා. හැබැයි මේක දුකක් නෙමෙයි මේක පරිස්සම. මොකද ඔබට දුක් වෙන නම් ඔබ එලිපෙහෙලියට ගියා නම් ඔබ පරිස්සම ගැන හිතන්නේ තෝ වැඩ කරන අන්න එතන තමයි දුක. ඔබට යම් කිසි විදිහකට යම් රෝග තත්ත්වයක් වැළඳුණා නම් මේ බෝවන රෝග තත්ත්වය වැළඳුණොත් ඔබේ පවුලේ උදේ බොහෝ වෙලාවට අසරණ වෙනවා. ඔබේ දෙමව්පියන් බොහෝ වෙලාවට අසරණ වෙනවා. ඔබේ යැපෙන්නන් බොහෝ වෙලාවට අසරණ වෙනවා. ඒ නිසා මේක තමයි හොඳම කාලේ ගෙදර උදවියත් එක්ක ආදරෙන් සෙනෙහසෙන් ඉන්න වගේම අලුත් දෙයක් කරන්න අලුත් දේවල් හිතන්න හොඳ කාලයක් පරිස්සමත් හිතේ තියාගෙන ඔබට ඔබේ ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කරගෙන ජීවත් වෙන්නට හොඳ කාලයක් ලැබිලා තිනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් සෙනෙහස් ගඟුල වැඩසටහනින් අපි කතා කරන්නේ කාලීන දේවල් එක්ක ගලපලා අපේ ජීවිතය සකස් කරගන්න විදිහ. ඉතින් විශේෂයෙන්ම අපි කතා කරන දවසේදී අම්මලා තාත්තලා දරුවෝ කොහොමද මේ කොවිඩ් වසංගතයත් එක්ක කොවිඩ් මාරයත් එක්ක බේරෙනවා නම් තමන්ගේ දරුවාව කොහොමද බොහොම ආදරෙන් සෙනෙහසෙන් බලාගන්නේ කියලා. ඒ නිසා දරුවා සහ කොවිඩ් කියන මේ කතන්දරය ගැන කතා කරන අද දවසේදී අපි සෝදානම් සෙනෙහස් ගඟුල වැඩසටහන තුළින්. මේ වැඩසටහන තුළින් අපි කතා බහ කරන හැමදාමත් වගේ ඔබට ආදරය කරන ඒ වගේම ඔබ හොඳින් දන්න අපිට හැමදාමත් සම්පත්දායකත්වය ලබා දෙන අයත් එක්කම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ මාතෘහා ළමා සෞඛ්‍ය උපදේශිකා. ඒ වගේම මේ ජනමාධ්‍ය පුරාවට ඇගේ හඬ ඇගේ රුව අපි හැමසෙයින්ම දකිනවා. ඒ නිසාම අපි අද දවසේදී තැයට ආරාධනා කළ මේ ශාමලී පත්‍රිකේ අපේ මිස් ආයුෂ බොහෝ වේවා. දැන් වසර ගණනාවක් පුරාවට මේ කරන මෙහෙවරත් එක්ක මං හිතන්නේ වෙනස් වූ කතාබහවලටත් මේ විදිහට එකතු වෙන්න සිද්ධ වෙනවා. මොකද වර්තමාන කාලේ නම් කොවිඩ් ගැන කතා කරන හැබැයි මං හිතන්නේ මීට පෙර ඔබතුමියගේ අත්දැකීම් එක මෙවැනි කාලයකදී මෙවැනි දෙයක් ගැන කතා කරලා නැතුව ඇති. හැබැයි මේ බොහෝ වන වසංගත තත්ත්වයක් එක්ක මේ ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි පටන් ගන්නවා නම් කොහොමද දරුවන් සහ කොවිඩ් අතර තියෙන සම්බන්ධතාවය? වර්තමානයේ වෙනකොට දරුවන්ට ප්‍රතිශතයක් විදිහට කොවිඩ් හැදෙනවා අඩුයිද? දරුවන්ට කොවිඩ් හැදෙනවා ඕ සාමාන්‍යයෙන් ඉතින් දරුවා එළියට යන්නේ නැහැ. එකක් අනිත් එක දරුවන්ට හැදෙන ප්‍රමාණය අඩුයි. ඉස්සර කොවිඩ් පටන් ගත්ත කාලේ දැන් නම් ඉන්දියාව පැත්තෙන් ආරංචි ආවමින් පහුගිය කාලේ දරුවන්ට තමයි බරපතලම තත්ත්වයක් නැති වෙන්නේ. මොකද දරුවන්ට හැදෙන කොවිඩ් කොවිඩ් කියන එක විවිධ විදිහට වෛරසේ වෙනස් වෙනවනේ. ඇත්තටම ඉතින් අපේ ජීවිත කාලේ නෙමෙයි අපේ ආච්චිලා සීයලගේ ජීවිත කාල තුලත් මේ වගේ කරදරයක් නම් ආවේ නැහැ. මටත් හිතාගන්න බෑ දැන් අපේ කාල සීමාවේ සුනාමියාවක් කොවිඩ් ආවා. තව ඒ වගේ ව්‍යසන ගොඩක් දැන් මේ අපේ ජීවිත කාලය තුළ පුදුමාකාර විදිහට ලෝකේ වෙනස් වෙන දේවල් සිද්ධ වුණා. ඉතින් මේ කොවිඩ් වසංගතෙත් එක්ක ලෝකය මොන විදිහට වෙනස් වෙයිද කියලා හිතන්න බෑ. ඇත්තටම මම මේ පූරිකාවක් ගන්නෙ ඇත්තටම ඔබ හිතන්න නිකන් ඉන්න ගමන් දැන් සමහර රටවල් කියනවා අපි කොවිඩ් වසංගතය තුරන් කරලා අපේ රටේ දැන් නෑ. දැන් එහෙම කියන සමහර රටවල් වල පිරිලා. ඉතින් දැන් මේ රටවල් හැමෝම ඉන්නේ ග්ලෝබලයිස් වෙලානේ. යාලයක්නේ. ඉතින් අපිට මිනිස්සු එක ගනුදෙනු කරද්දී අපි කාටවත් එක රටකට අපි ඉවරයි කියලා නිහඬ වෙලා බලන් ඉන්න බෑ. කොහෙන් හරි ආයි වෛරසය තිබුණත් ආයි යනවා. ඉතින් මේක කවදා ඉවර වෙයිද කොහෙන් කෙලවර වෙයිද මොනවා වෙයිද කියලා හිතන්න බෑ. ඉතින් මේ මං කියන කතාවේ කොහෙන් කෙලවර වෙයිද මොකක් වෙයිද කියලා හිතන්න බෑ කියන එක තුලම තිනෝ දරුවෝ කියන එකයි. මොකද දරුවෙකුට වර්ධනය විය හැකි විය යුතු සබදාමත් එක්ක ජීවත් වෙන පරිසරය අහිමි වෙලා තනිකරම දරුවා සංවාදනය වෙන අවදීන් පහම කියන්නේ අපි දැන් දරුවෙකුගේ සංවාදනය ගැන බැලුවහම දරුවෙකුගේ චාලක සංවාදනය ප්‍රජානන සංවාදනය භාෂාමය හැකියා ඒ වගේම සමාජ සම්බන්ධතා කියන එක ඔය සේරම දරුවගේ අවශ්‍ය කුසලතා පහක් තියෙනවා. ඒ පහ අනිවාර්යෙන් සංවාදනය වෙන්න ඕනේ දරුවෙකුගේ හොඳ සංවාදනයකට. ඉතින් දැන් මේ කාලේ ජීවත් වෙන පරම්පරාවට මේ සංවාදන කුසලතා වර්ධනය කරගන්න විදිහක් නැහැ. මන් දන්නේ ඉස්සරහ දරුවෝ ටික මොන වගේ වෙයිද කියලා. දැන් අපි දන්න තියරිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඉතින් මට සමහර ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි ප්‍රශ්න තියෙනවා.
චාලක කුසලතා සංවර්ධනයේට අපි කියනවා දැන් උදාහරණයක් විදිහට අර දැඩි චාලක يعني මේ විශාල චාලක කුසලතා සහ සියුම් චාලක කුසලතා කියලා. ඉතින් ඒ විශාල චාලක කුසලතා කියලා කියන්නේ අපි මේ මාංශ පේශීන් මෙහෙලලා පඩියක් නගින එක දුවන එක දන ගන්න තැන ඉඳලා පටන් අරන් දන ගාගෙන යන එක බඩ ගාගෙන යන එක ඊට පස්සේ පඩි නගින එක දුවන එක කෑ ගහන එක ඔට්ටු තියෙන එක මොකුත්ම නැහැ. ඒ චාලක කුසලතා සංවර්ධනයේ එක කොටසක් ඉවරයි. ගෙදර ඇතුලේ චුට්ටක් කරන්න තිනවන නම් එච්චරයි. ඊළඟට ඒ කුසලතා සංවර්ධනයේ තනියමත් දරුවෙකු වෙන්නේ නැහැ. ඒකනේ අපි ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට ගිහින් දාලා ඒ සම වයසයත් එක්ක ආශ්‍රය දෙන්නේ. එතකොට සියුම් චාලක කුසලතා සංවර්ධනය කියන්නේ මේ ඇඟිලි වලින් වගේ දේවල් වලින් හිත මෙහෙවලා කරන දේවල්. ඒව නම් gedara කරන්න පුළුවන් සමහරවිට වැඩිපුරත් එක කරන්න වෙලාව තියෙනවා. ඒක නිසා මේ එක එක දේවල් අපිට හිතා ගන්න බෑ ඉස්සරහා දරුවෝ ටික කොයි වගේ වෙයිද මොකක් වෙයිද මේ ලැබෙන දේවල් එක. ඊළඟට අනිත් කාරණාව තමයි දැන් අපි හැමෝම මාස් දාගෙන ඉන්නේ. සමහරලාට මාසයක දැම්මඩ පස්සේ දැන් මගේ ඉස්සරහා ඉන්න කෙනා මායක hina වුණට මට පේන්නේ නැහැ. ඒක නිසා අපි දැන් හැමෝම hina නොවි ඉන්නවා. ඉස්සරහන් ඇස් දෙකෙන් හරි hina වෙනවා. දැන් ඉතින් hina වුණද නැද්ද කියලා දන්නේ නැති නිසා අපිත් මහන්සි වෙන්නේ නැහැ hina නොවි යනවා. ඉතින් දරුවෝ දැන් පුංචි දරුවෙක් ඉපදුනාට පස්සේ අම්මා එක්ක මුලින්ම hina වෙනවනේ. එයාව අතට ගත්තාම අපි ආව පුරතල් කරලා hinaස්සනවා. ඉතින් ඒ hinaස්සුවට පස්සේ තමයි එයා hina වෙනවා කියන එක ලෝකෙ අඳුරගන්නේ. දැන් ඉතින් ඊට පස්සේ හා ගෙදර අය පෙන්නනවා, යාළුවෝ එනවා, බලනවා, උත්තේජනය කරනවා බබා. දැන් ඒකක්වත් නැහැ. සමහරවිට අම්මටත් hina වෙන්න මතක නැහැ. ඒ තරම් අම්මත් ගෙදර තනි වෙලා ඉන්නේ. සමහරවිට තාත්තා වැඩට යනවා, අම්මා විතරයි ගෙදර ඉන්නේ. සමහරවිට ඒ දරුවට ඒ hina වක්වත් දකින්න හම්බෙන්නේ නැහැ අවස්ථාවක. ඒ උත්තේජනේ දුන්නේ නැත්තම් දරුවෝ කොහෙන්ද ඒව ඉගෙන ගන්නෙ? ඉතින් ඒ උත්තේජන හුඟක් දුරට අපි හිතලම නෙමෙයි අපි නොහිතම මග හැරිලා ගිහින්. ඒක නිසා ඒ ටික කොහොම හරි පූර්ණේ කරන් යන්න ඕනි සහ මොනවද ඉස්සරහට වෙන්නේ කියන එක මට නම් ෂුවර් නෑ. මේ දරුව පැටව සම්බන්ධයෙන් අඩුම තරමේ දරුවා පොඩි කාලේ වැඩෙන්න ඕනේ කුසලතා පහ සංවර්ධනය ගැනවත් රජයේකින් සහ අවශ්‍ය බලධාරීන් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න වෙනවා මේ වෙලාවේ මේ දරුවන්ගේ අනාගතය කොයිබද කියලා. ඒක නිසාවෙන් තමයි අපි මේ කතාව උනත් ගත්තේ. කොහොමද දරුවට වෙන අඩුපාඩු අපි පූර්ණේ කරගන්නේ? මොනවා හරි සංවර්ධන අවධියක් ගිලිහිලා යනවා නම් ඒක අපිට සම්පූර්ණයෙන් ඇචීව් කරන්න බැරි වෙයි. නමුත් යම්කිසි මට්ටමක අම්මට තාත්තට ගෙදර ඉඳන් කළ හැකි මට්ටමකින් මේ සංවර්ධනය ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. ඉතින් ඉදිරි පරපුර ඉදිරි අනාගතය ගැන නම් අපිට ඇත්තටම කියන්න බෑ. මොකද මේක කවදා ඉවර වෙයිද කියලා කියන්න බෑ. මොන විදිහට ඉවර වෙයිද කියලා නම් කියන්න බෑ. හරි. දැන් අපි දකිනවා අපේ මිස් බොහෝ වෙලාවට දැන් අපිටත් මාස්ක් එකක් පළඳින්න සිද්ධ වෙලා තියෙනවා මේ දැටි ආරක්ෂාවට. හැබැයි බොහෝ වෙලාවට අපි දකින්නේ මේ හැම මොහොතක මාධ්‍ය වුණත් අපි දකිනවා අම්මලා තාත්තලා මාස්කයක් දාන්න. දරුවෙකුට මාස්කයක් දාන්න හරි අමාරුයි. ඉස්සර අපි කියන පුංචි දරුවෙකුට නිකන් මේ හිසට මොකක් හරි එකක් ආවරණයක් කරන්න අමාරුයි වගේ තමයි මුවට කොහොමත් ආවරණයක් දාන්න නැත්තම් මුඛ ආවරණයක් පළඳින්න හරි අමාරුයි. කොහොමද මෙවැනි විවසන තත්වයකදී නැත්නම් මෙවැනි භයානක රෝග තත්වයක් තියෙන කාලෙදි අපේ දරුවා කොහොම ඇහක් වගේ පරිස්සම් කරගන්නේ? ඔව් අනිවාර්යෙන් බබා පළවෙනි එක තමයි බබාලා වේලියට ගෙනියන්නේ. අපි දැන් වෛරසය සම්බන්ධ කතාව ඇත්තටම මේ මාර්ග වෙනම එකක්. දරුවන්ගේ සංවර්ධනය කියන එක වෙනම කතාවක්. වෛරසයෙන් පරිස්සම් කර ගැනීම කියන එක වෙනම කතාවක්. හැබැයි මේකේ අංක එක දෙන්න ඕනේ වෛරසය කියන දැනට. මොකද අපි ජීවත් වෙලා ඉපයි සංවර්ධනය ගැන හිතන්නේ. ඒක නිසා ඉතින් ඕනම තැනකින් මුලින්ම බලන්නේ පරිස්සම. දරුවගේ පරිස්සම, අපේ පරිස්සම, සමස්ත සමාජයේ පරිස්සම. දෙවැනි එක තමයි අපෙන් ගිලිහෙන දේවල්, අපිට නැති වෙන දේවල්, අපේ ආර්ථික බිඳ වැටීම, අපේ දරුවන්ගේ සංවර්ධනය යන හිටීම, අධ්‍යාපන දෙවැනි එක. පළවෙනි එක අපි ගත්තොතින් දරුවන්ව පරිස්සම් කරන්න අංක එකටම කරන්න ඕනේ. දරුවන්ව කොහේවත් මේ වෙලාවේ ගෙනියන්න එපා. මානසික සංවර්ධනය නෙමෙයි මොනවත් නැතුන දේ ළමයා පණ ගැට ගහන් ජීවත් වෙයි කියන දරට අපි මුලින්ම එන්න ඕනේ. මොකද දරුවන්ට දැන් මේ අලුතෙන් බෝ වෙන වෛරස සමහර වෙලාවට දරුවන්ට ලොකු ඇටෑක් එකක් කරනවා. දරුවන්ගේ වකුගඩු වලට, අක්මාවට, මොළයට ගොඩක් හානි කරන සින්ඩ්‍රෝම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ සින්ඩ්‍රෝම් එක තාම ඇත්තරම වාසනාවට ලංකාවට තාම වර්තාවක් නෑ. නමුත් අපි දන්නේ මේව කොහෙන් සංසර මෙහෙට එයිද කියලා, කොහෙට හරි සංසරණය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා
ඒ ගැන පරිස්සම් වෙන්න. දරුවංග පරිස්සම් කරන්න. මොකද පළවෙනිම වතාවට එහෙම දරුවෙකුට ලොකු සංකූලතාවයක් වුණ දරුවාව බේ කරගන්න එපා. මොකද කොයි දරුවට එහෙම වේද අපි දන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් දරුවංග සංචරණය කිරීම අඩු කරන්න. දැන් ඉතින් අපේ අම්මල තාත්තලා මේව දැනුවත්. නමුත් අපි නැවත මතක් කරනවා අපි දකින්න නිසා හදිස්සිය ලෙඩ වෙලා බෙහෙත් ගන්න යන්න පුළුවන්. ඊට පස්සේ බලු පැටිය ලෙඩ වෙලා බෙහෙත් ගන්න යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල එළියට යන දෙනවනේ. එතකොට බබා පුංචි කැස්සකටත් අම්මල හෙමිසවකට බයයි. ඉක්මනින් දුවපු අම්මල නින්නේ. දැන් අපි ඒකට නම් උත්තරයක් දීලා තියෙනවා. ඇත්තටම මේ වැඩසටහන ඉක්මනින් ප්‍රචාරය වෙනවා නම් හොඳයි මේ කතන්දරේ. මොකද අපි බබාලගේ සායන පටන් ගත්තා. දැන් ඔන්ලයින් සායන පුංචි බබේකට අසනීපයක් වුණොත් මගේ ළඟ ඒ කියන්නේ අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. මිඩ්වයිෆ් නෝනලා 100කට ඒගේ ආසන සංඛ්‍යාවක් මා එක්ක දැන් ස්වේච්ඡාවෙන් කටයුතු කරනවා ඔන්ලයින් සායන හරහා අපි සූම් මීටින් සහ සියලුම ප්ලටෆෝම්ස් ඒ කියන්නේ YouTubeද ඔය මොනවාද Facebookද Instagramද ලෝකේ අපිට තියෙන මිනිස්සුන්ට ළඟා විය හැකි සියලුම සංනිවේදන ප්ලටෆෝම්ස් විද්‍යුත් මාධ්‍ය ටික අපි පාවිච්චි කරනවා මේ වෙලාවේ උපකාරයක් විදිහට හැමෝටම මේ සෞඛ්‍ය සේවකයන්ට ළඟා වෙන්න. එතකොට මගේ ළඟ වෛද්‍යවරු ඒ වගේම පවුල් සෞඛ්‍ය නිලධාරීන් අපි ලොකු කණ්ඩායමක් එකතු වෙලා මේ වෙලාවේ ලොකු කාර්යයක් ඒ වෙනුවෙන් කරමින් යනවා. අම්මලට විශේෂයෙන් ගර්භණී සායන පවත්වනවා මේ දවස්වල. අපි ඒ ටික නම් දැන් පටන් අරන් ඉවරයි. දැන් අපේත් එක්ක අම්මලා ලංකාවේ 1000කට ආසන සංඛ්‍යාව සේවාව ලබා ගන්නවා ඔන්ලයින්. හරිම සතුටුයි ඒ ගැන. ඉතින් අපේ මිඩ්වයිෆ් නෝනලටත් ස්තුතියි මගෙත් එක්ක වැඩ කරන එතුමියලා ගොඩාක් සහාය වෙනවා. විශේෂයෙන් WhatsApp groups කීපයක් තියෙනවා. අපේ 250ක් වගේ තමයි එකක ඉන්නේ. ඒ වගේ groups ගොඩාක් තියෙනවා. ඒ වගේම දැන් අපි අලුතෙන් පටන් ගත්ත පුංචි බබාලට. ඉතින් මොකද බබෙක් එළියට ගෙනියන්න මොකද්ද කරන්න කියලා තීරණයක් ගන්න බෑ. බබෙක්ට අසනීපයක් හැදුනම සමහර වෙලාවට වෛද්‍යවරයාට කෝල් කරාට වෛද්‍යවරයා බිසී. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ සේවයක් හරි වටිනවා. ඉතින් අපි ඒක අපි මේ ඒ කතා කරන ගමන් කියමු කොහොමද සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව කියලාත් මතක් කරනවා. මත්තර මේකත් බොහොම වටින වෙලාවක්. ඔව් ඒකට මුලින්ම කරන්න ඕනේ මගේ දුරකථනයක් තියෙනවා. අපි ඒ සඳහා වෙන් කළා WhatsApp group එකට මුලින් ඔබ එකතු වෙන්න ඕනේ. මේ WhatsApp group එක හරහා තමයි ඉතුරු platforms වලට එහෙම නැත්නම් අපේ YouTube නාලිකාව අපේ මිස් කියලා තියෙනවා. ඒක දැනුම් දෙනවා අපි හැම දෙයක්ම. ඒ වගේම අපේ මිස් platforms තියෙනවා ගොඩක්. අපේ මිස් YouTube අපේ මිස් ඉන්ස්ටග්‍රෑම් අපේ මිස් ෆේස්බුක් පේජ් චැනල් හැම එකක්ම සහ ඊට අමතරව අපේ ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒ මං ඒ නම්බරේ කියන්නම්. ඒ නම්බරේට WhatsApp වලට මැසේජ් එකක් දැම්මහම ඔබ ඒ WhatsApp group එකකට එකතු වෙන්න. එතකොට ඔබ 250ක් අම්මලා ඉන්න group එකකට ඇතුල් වෙනවා. එතකොට ඒ group එකට ඇතුල් වුණාට පස්සේ අපි වෛද්‍යවරු වෙන දවස්, ඔබට උපදේශන සේවාවන් තියෙන දවස්, group sessions තියෙන දවස් දැනුම් දෙනවා. major sessions කියලා යනවා මූලික sessions. ඒ හැමෝටම නොමිලේ ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. සහ විශේෂත්වෙම තියෙන්නේ කී ඒ WhatsApp group එකට ආවට පස්සේ ඒකේ ඉන්නව professionals like يعني වෘත්ති නිපුණයන් ඉන්නවා මිඩ්වයිෆ්ලා ඇතුළු. ඒගොල්ලෝ හැමතිස්සෙම ඔබ දාන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කවුරු හරි ඉන්නවා. සහ එහෙම උත්තරයක් දෙන්න බැරි අවස්ථාවක මිඩ්වයිෆ් නොවන කෙනෙකුට අමාරු නම් ඒ ප්‍රශ්නේ අපි වෛද්‍යවරයෙකුට යොමු කරනවා. ඒක නිසා අපි ඒක ටිකක් වගකීමෙන් මම බැඳිලා හිටිනවා ඒ ටික කරන්න. ඉතින් ඒ වගේ පුළුවන් අපි උපරිමේ අපිටත් පුළුවන් 100 වෙන්න බැහැනි. අපිටත් පුළුවන් 180ක් නයි. අපි ඒ පුළුවන් උපරිමයෙන් ඔබ සඳහා මේ වෙලාවේ ඒ සේවය ලබා දෙන්න පුළුවන් තරම් උදව් වෙනවා. බබෙකුට අසනීපයක් කරදරයක් වුණොත් ඒ හා සමානම ප්‍රශ්න තියෙන අම්මලා ඒකෙදි ඔබට හම්බ වෙයි. ඒ වගේම මිඩ්වයිෆ් නෝනලා හම්බ වෙයි. මෙන්න මේ දුරකථන අංකයට WhatsApp කරන්න 0703 070338 0703 070338. ඒ ගරුප් එකකට ආවම බබාගේ වයස සඳහන් කරලා එන්න අනිවාර්යෙන්. එතකොට අපි වයසට අනුව තමයි ගරුප්ස් හදන්නේ. ගර්භණී මවක් නම් තාම එකට එකතු වෙලා නැත්නම් ගර්භණී මව්වරුන්ටත් ඒකට SMS කරන්න මේ WhatsApp එකට මම ගර්භණී මවක් මාව ගරුප් එකකට දාන්න කියලා. එතකොට ඔබ ඒ ගරුප් එකට ආවම හරියට දැන් මේක ඔන්ලයින් ගියාට හරියට ඔබ සායනයකට යොමු කරනවා වගේ තමයි. කාඩ් එක ලියලා මිඩ්වයිෆ් නෝන කෙනෙක් ළඟ රෙජිස්ටර් කරාම ඒ ගමේ මිඩ්වයිෆ් නෝන ළඟ ඔයා රෙජිස්ටර්ඩ් කෙනෙක්. ඒ වගේ අපි මිඩ්වයිෆ් නෝනලට තමයි ඔයගොල්ලන්ව ඒ මරම් බාර දෙන්නේ චුට්ටංගයි. එතකොට ඒගොල්ලෝ බාරව ඉන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගැන අහන්න. ඉතින් අපි මේක කිව්වේ පුළුවන් තරම් සංචරණය අඩු කරගන්න අපේ පැත්තේ. මගේ පැත්තෙන් මට පුළුවන් පොඩි දෙයක් මං කරලා තියෙනවා. ඒ වගේම මං ඉල්ලීමක් කරනවා මෙහෙම පුළුවන් හැම කෙනෙක්ම අපේ මේ පංචාංග පරිස්සම් කරගන්න සහ හැමෝම පරිස්සම් කරගන්න මේ වගේ ක්‍රියාමාර්ග පුළුවන් හැමෝම ගන්න පුළුවන් දේ අය ඉන්නවා නම්. ඒ වගේම ඊළඟට පැංචෝ ඉන්න ගෙවල් වල ගෙදරින් එළියට බහින අනිත් අය
ඒක තමයි දෙවෙනි කාරණාව. දැන් දෙවෙනි කාරණාවේදී අම්මා වැඩට යනවා නම් තාත්තා වැඩට යනවා නම් පැංචව පරිස්සම් කරන එක ලොකු ගැටලුවක්. එතනදී අපිට කර හැකි සීමාවක් තියෙනවා. පැංච ළඟට නොගිහින් ඉන්න බෑනේ. අම්මා වැඩට යනවා කියලා අම්මට නිරෝධායන වෙලා ඉන්න බෑනේ හැමදාම. එතකොට අපි කියන්නේ චූටි පැටියට උගන්වන්න. අම්මා වැඩට යන්නේ නැතුව දවස් දෙකක් නිවාඩු අරගෙන පුළුවන් තරම් උගන්වන්න. අම්මා වැඩ ඇරිලා ආවම පුතේ අම්මගේ ඇඟේ එල්ලෙන්න එපා. දුවගෙන එන්න එපා ළඟට. මොකද අම්මා විස බීජ ගොඩක් අරන් පුතේ ගෙදර එන්නේ. මෙහෙමයි ලෙඩ වුණොත් ඔයාට මේක වෙයි කියලා තියා බය කරන්න. බය කළා පුතාට දුවට කියලා දෙන්න. එයාට අමතක වෙයි. ආයි ආයි කියන්න වෙනවා බබෙකුට එකපාරක් දෙයක් බෑ. ඒ කියලා දීමට අමතරවත් ගෙදරට එනකොට කෑ ගහගෙන ගෙදරට එන්න එපා. මම මේ ප්‍රායෝගික දේවල් ටික කියන්නේ මහර්ග පුතා කියාගෙන කෑ ගහගෙන තු හොරෙන් ගෙට එන ක්‍රමයක් අදලා යන්න. හොරෙන් ඇවිල්ලා වොෂ් රූම් එකට ගිහිල්ලා හොඳට සෝදගෙන සේරම කරාට පස්සේ තමයි බබාට කතා කරන්න ඕනි. ඒ ක්‍රමවේද ඕගොල්ලෝ ගෙදරට ගැලපෙන විදිහට හදාගන්න. ඊළඟට තාත්තා වැඩ ඇල්ල එනවා නම් අන්න පුතේ තාත්තා එනවා කියලා පෙන්නන්න එපා. තාත්තටත් කියන්නේ කොයි හරි වාහනිනවත්තල හොරෙන් ඇවිල්ලා පස්සේ වාහනේ ගෙදරට අරන් ගින්න හරි මොකක් හරි ක්‍රමයක් හදාගන්න. ඊළඟට අනිත් එක තමයි පුංචාංග පරිස්සම් කරන්න. එක තමයි ගෙදරින් එළියට ගෙනියන්න එපා. දෙක ගෙදරට එන අය පාලනය කරන්න. මේ ගෙදර වැඩට යන අය ඊළඟට ගෙදරට එන අය. ගෙදරට නිතර ආමුත්තන් පැමිණීම පාලනය කරන්න කොහොමත් ඒක නම් දැන් කෙරෙනවා. ඊළඟට බඩු අරන් එන අය. ගෙවල් වල අපි බඩු ඕඩර් කරනවානේ. පොඩ්ඩව කොයිම වෙලේකවත් යවන්න එපා බඩු ගන්න. සාමාන්‍ය ටිකක් ලොකු බබෙක් නම් පුතේ අර බෑග් අරන් එන්න කියලා යවනවානේ. මොකද හේතුව තමයි වැඩිහිටියෙක් තරම් පොඩ්ඩ පරිස්සම් වෙන්න දන්නේ නැහැ. බඩු බෑග් එකක් ගත්ත ගම මූණ පිහ පිහ තමයි ගෙට එන්නේ. ඉතින් ඒක නිසා ඒ දේ කරන්න එපා. ඊළඟට අනිත් එක තමයි බඩු ලොරි එනවානේ දැන් ගෙවල් ළඟට. මන් දැක්ක පොඩි බන් පොඩි කට්ටිය තමයි මුලින්ම දුවන්නේ ලොරිය ළඟට. ඉතින් ඒක නිසා බඩු ලෙරියක් ආවත් කොයිම වෙලාවකවත් පැංචංව ගෙනියන්න එපා එතෙන්ට. ඉතින් ඒ වගේ පැංචංව පරිස්සම් කරන්න ඔන්න ඔය වගේ දේවල් තමයි පැංචංව පරිස්සම් කරන්න ඕනේ. ඊළඟට බබාලට කියලා දෙන්න. උගන්වන්න කොහොමද පුතේ පරිස්සම් වෙන්නේ, මේ ලෙඩේ මොකද්ද, ඒ ටික උගන්වන්න. හැබැයි ඉගෙනුවට කමක් නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් අර කොවිඩ් වසංගතය ගැන, මැරෙන මිනිස්සු ගැන නිවුස් පෙන්වන්න එපා පොඩ්ඩට. මොකද මේ වෙලාව අපි හැමෝම ටිකක් ක්‍රයිසිස් එකක ඉන්න වෙලාවක්. වැඩි හිටියොත් පීඩණයෙන් ඉන්න සමහර ලෝන් ගෙවා ගන්න බෑ, හම්බ කරගන්න බෑ, ආර්ථික ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් එක්ක ඉඳිද්දී ඒ දුකෙන් ඉන්න හැම වෙලාවකම අපි ඇඟේ නරක හෝමෝන ස්රාවය වෙනවා. නරක හෝමෝන ලෙඩ හදනවා. බබාට උනත් එහෙමයි. නරක හෝමෝන කියන්නේ දුකෙන් ඉන්න බබෙකුට ලෙඩ වැඩි. ඒක හොඳ තියරියා. දුකෙන් ඉන්න මිනිස්සෙකුට ලෙඩ හැදෙනවා වැඩි. මොකද හේතුව දුකෙන් ඉන්නකොට සාවේ වෙන හෝමෝන අපිව මේ කියන්නේ ඉමුනිටි එක අඩු කරනවා. ඉමුනිටි එක අඩු කරපු ගමන් අපේ ඇඟට ලෙඩ එනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න ගෙදර හැමෝම හැපි මූඩ්ස් වලට යන්න. ඒ ලෙඩ වලින් ආරක්ෂා වෙන්න එක හොඳ ක්‍රමයක්. හැපි මූඩ්ස් වලට යන්න. හැම වෙලාවෙම දරුවට සතුටු හිතෙන දෙයක්ම දාලා දෙන්න. එන්ඩ් එක හැමතිස්සෙම දුකෙන් ඉවර වෙන කතා දෙන්න එපා. නහයෙන් ගණන ටෙලිනාටි බලන්න දෙන්න එපා. පුළුවන් තරම් බණක් පිරිතක් අහන්න. හිත නිවන අධ්‍යාත්මික දෙයක්. අධ්‍යාත්මික දේවල් දුන්නාම හිත සතුටු වෙනවා. අපි ඉන මයින්ඩ් එක සතුටු වෙනවා. ඒ කියන්නේ අපි කෑ ගහලා හිනාවන වුණාට බණක් පිරිතක් අහද්දී අපේ ඇතුළු සිත සතුටු වෙනවා. ඇතුළු සිත සතුටු වීම තුළ හඳුන් කූරක සුවඳක් ආවත් අපේ ඇතුළු සිත සතුටු වෙනවා කියලා කියන්නේ. මොකද අපි පොඩි කාලේ ඉඳලා අපි බෞද්ධ නම් අපිට ඒ සුවඳ දෙන්නේ හොඳ දෙයක් කියලා. හොඳ දෙයක් විදිහට යනකොට හිත සතුටු වෙනවා. එතකොට ඒ සතුටු වීම තුළ අපේ ඉමුනිටි එක වැඩි වෙනවා. පොඩ්ඩෙකුට උනත් එහෙමයි. හැම තිස්සෙම පොඩ්ඩව පුළුවන් තරම් සතුටින් තියන්න. සතුටු දේවල් බලන්න දෙන්න, සතුටු කතා කියන්න, පොත් කියවන්න, අම්මා එක්ක එකට ගැවසෙන්න ඉඩ දෙන්න. වැඩිහිටියන්ගේ හැම තිස්සෙම එයාලට ප්‍රතිචාර ආදරය ලබා දෙන්න. ඒව තුළින් දරුවගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න. ඒ වගේම ප්‍රතිශක්තිය වඩවන කෑම ජාති බබාට පුළුවන් තරම් හඳුන්ලා දෙන්න. ඔය ටිකෙන් තමයිද බබාව ලෙඩෙන්නම් පරිස්සම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු සංවර්ධන කටයුතුත් කොහොමද කරගන්නේ කියලා. හරි, දැන් ඔන්න ඔයා කාරෙන් ඔබ පුංචි පැටියාව පරිස්සම් කරගන්න ඕන විවිධ ක්‍රම, ඔබ මීට කලින් හිතලත් නැති විවිධ ක්‍රම ඔන්න අපි අද දවසේදී කතා කරා. මේ දේවල් ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දේවල්. තවමත් කොවිඩ් 19 වසංගතේ ව්‍යාප්ත වෙනවා. මේක කවදා ඉවර වේද, කොහොම ඉවර වේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ පරිස්සම හිතේ තියාගන්න වගේ අනුගමනය කරන්න ඕන දේවලුත් හිතේ තියාගත්තොත් පරිස්සම බොහොම හොඳින් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. දැන් අපි මිස් අපි කතා කරමු මුල්ලම අපි සංවර්ධනයේ තමයි අපේ ජීවිතේ අපි කියනවා මේ වැදගත්ම අවධිය. එතකොට මේ කාලෙදි තමයි අම්මලට ලොකු වගකීම පැවරලා තියෙන්නේ. හැබැයි මේ කාලෙදි කොහොමද ඒ දේවල් කරන්නේ? පෙරපසල යන දරුවෙක් නම් යාළුවෝ හිතමිතුරු කවුද කියලා දන්නේ නැහැ. කොහොමද ක්‍රියාකාරකම් කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. අර අපි කියනවා මේ මැටි ගුලියක් වුණත් ලස්සනට නිර්මාණයක් කරන්න
හදලා දෙන්නේ අපි තමයි ඔවුන්ට. නැත්තම් අපි තමයි කියලා දෙන්නේ. ඉතින් මේ මැටිගුලිය වගේ තියෙනවද? මේකෙන් ලස්සන නිර්මාණයක් කරගන්නවද? ඔව්. ඇත්තටම දැන් මැටිගුලි වගේම තියෙනවා ගෙවල්වල. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම මම අර කියපු අංග පහක් මම කියුවානේ පැංචෙකුගේ සංවර්ධන අවදීන් පහක්. මම මේ අම්මලට ඉතාම පැහැදිලිව මේ ටික කියන්නේ ඔය සංවර්ධන අවදීන් පහ කොහොම හරි ඇචීව් කරන්න බලන්න බබාගේ. අතහැරලා දාන්න එපා. අතහැරලා දැම්මුත් බබා වැඩෙනවා. අපිට නොකිය අපිට පේන්නේ ඇඟ වැඩෙනවා විතරයි. නමුත් මනස ඊට වඩා ස්පීඩ් එකෙන් විශේෂයෙන් මුල් අවුරුදු තුනේ 80%ක්ම මේ කවුරු කොහොම වෙනවද මෙයා ලොකු වුණාම කියන එක හැදිලා ඉවරයි. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාලගේ බබා ලොකු වෙනකොට කිසි කෙනෙක් එක්ක හිනා නොවි හිටි. මිනිස්සු එක්ක කතා නොකර හිටියේ මාස්ක් එක නිසාම නෙමෙයි සමාජානුයෝජනය කියන කෑල්ල නිල් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ කායිකවත් සම්බන්ධතා පවත්වන්න රිලේෂන්ෂිප්ස් බිඳුවා. ඊට පස්සේ කවදා හරි විවාහයක් වෙන්න ගියාම විවාහ කඩා වැටේ ඉස්සරහට මිනිස්සුන්ගේ. මොකද රිලේෂන්ෂිප්ස් කියන කෑල්ල පොඩි කාලේ මොලේ රිලේෂන්ෂිප් සම්බන්ධ මොලේ මධ්‍යස්ථානයක් තියෙනවා. IQ සම්බන්ධ මොලේ මධ්‍යස්ථානය තින මොලේ තින හැමතැනම මධ්‍යස්ථාන හැම එකටම අදාල්. ඒ මධ්‍යස්ථාන අවශ්‍ය කාලයේදී ෆිල් නොවුනම අවශ්‍ය කාලයේදී පිරුන් නැති වුනහම ඒවා හිස් වෙනවා. ලොකු වුනහම ඒවා කොච්චර පිරෙව්වත් හැදෙන්නේ නැහැ. පොඩි කාලේ ආදරය ලැබපු නැති දරුවෙක් අවුරුදු 3 විතර වෙද්දී ආදරේ හරියට හම්බුන්නේ නැති දරුවෙකුගේ ආදරය සම්බන්ධ මධ්‍යස්ථානයේ හිස්. ඒගොල්ලෝ හැමදාම ආදරය හොයනවා. හැබැයි හරි ආදරයක් ලැබුණත් ඒගොල්ලන්ට ඒ ආදරයේ රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යන්න බෑ. අඩුපාඩු වෙනවා හැමතිස්සෙම. ඒක නිසා තමයි පුංචි කාලේ ආදරේ නොලැබිච්ච දරුවන්ගේ විවාහ ජීවිත බොහෝ දුරට අඳුරු. ඒක මේ විද්‍යාත්මකව හොයාගෙන තියෙන සත්‍යයක්. ඉතින් ඒක නිසා පොඩි කාලේ අඩුපාඩු ඇති කරන්න එපා. දරුවගේ මුළු ජීවිත කාලෙටම බලපානවා. මම එක උදාහරණයක් පමණයි කිව්වේ. සමාජානුයෝජනය කියන කෑල්ල නම් මේ දවස්වල දරුවන්ගෙන් ගිලිහිලා තියෙන්නේ. එතකොට ඉස්සරහට අපේ මේ සමාජයේ ඉදිරි සමාජයේ මං කිව්ව එකයි කොහොම වේද කියලා හිතාගන්න බෑ. හැමෝම ෆෝන් එකක් ඔබ ඉන්නේ මිනිස්සුන්ට ටිකක් වෙයි නිකන් අර මේ සත්තු තරංගවත් කෙනෙක් කතා කරන එකක් නෑ කියලා මට තනෝයි තරමට ළමයට සමාජානුයෝජනය කියන එක අඩුයි. ඉතින් ඒක නම් අපිට පොඩ්ඩක් අතහැරලා දාලා ඒකට උස්නුම් මට කියන්න තේරෙන්නේ නැහැ මගේ මට්ටමේ. අනිත් ටික අපි බලමු. අනිත් පහක් තියෙනවනේ. චාලක කුසලතා සංවර්ධනය. එතකොට චාලක කුසලතාවලදී අර ලොකු චාලක කුසලතා කියලා තියෙනවනේ මේ මේ වැඩි මේ මාංශපේශී ක්‍රියාකල කරන චාලක කුසලතා. එතකොට මේ මාංශපේශී ක්‍රියාකල කරන චාලක කුසලතා වලට gedara වත්තේ පිටිය හරි කොහේ හරි ඉඩක් කඩක් හදාගන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ පුළුවන් විදිහකට. බබාට දුවන්න පනින්න ජනෙල් එකට නැග්ගම කෑ ගහන්න එපා. අනිත් එක දවස් 30ෙම කරන හැම වැරදි වැඩකටම බනින්න එපා. වැරදි වැඩක් දෙකක් කරන්න දෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. හැම වැරදි වැඩකටම බනින්න ගියොත් එයා අධෛර්යයටපත් වෙයි. එකම දේ දරුවගේ ආරක්ෂාව. දරුවගේ පරිසරයේ ලදරු මිතුරු පරිසරයක් ඇති කරගන්න. දරුවට ලොකු අනතුරු නොවෙන්න. මොකද අනතුරක් වුණොත් මේ වෙලාවේ ඒකත් කරදරයක්. ලොකු අනතුරක් වුණොත් ඒක නිසා පුළුවන් තරම් හැම ගෙදරකම බබෙක් ඉන්නවනම් මුළු ගේ පුරාම බේබි ෆ්‍රෙන්ඩ්ලි කරන්න. බේබි ෆ්‍රෙන්ඩ්ලි කරනවා කියන්නේ බබාට අනතුරක් වෙන්නේ නැති ස්විච් දාන් තියෙනවනම් ඒව ආරක්ෂා කරන්න, බිම වැටිලා තුවාල වෙන්න අවස්ථාව තියෙනවනම් වතුර ලිස්සල යන තැන් නැති කරන්න. පුළුවන් නම් මේ වගේ කාපට්ස් මොනවා හරි දාන්න. බබා වැටුණට අනතුරක් නොවන විදිහට ඊළඟට බබාගේ ඇඟටත් පුළුවන් තරම් දිගට අඳලා තියන්න. ඊළඟට ඩෙංගු. මේ දවස්වල ඩෙංගු අවසට එළිමහනේ සෙල්ලම් කරනවා නම් උදේ පාන්දර එළිමහනට යනවා නම් බලන්න. ඊළඟට කාමර පිරිසුදුව. ඉතාම පිරිසුදුව තියාගන්න. මොකද සෙම් රෝග වැඩි. කොහොමත් මේ කාලේ මේ කොවිඩ් වසංගතයට අමතර සෙම් රෝග ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ වෛරස. يعني සෙම් ප්‍රතිශ්‍රාව හදන වෛරස 10 ගණක් තියෙනවා මේ අපේ පරිසරේ. ඉතින් ඒ වෛරස හුඟක් සක්‍රීය වෙච්ච අවස්ථාවක් මේක. ඒක නිසා පුළුවන් තරම් සෙම් ප්‍රතිශ්‍රාව වෛරසයක් ඇඟට ආවම අපිට ඇඟේ ඉමුනිටි එකක් තියෙනවා. ඒ ඉමුනිටි එක වටන ක්‍රම තමයි එකක් අපි අපේ මානසිකත්වයේ. ඊළඟට අනිත් එක කෑම. ඊළඟට ආහාර මේ වතුර ඇඟේ මදිකම. ඒක නිසා පුළුවන් තරම් බබාලට වතුර දෙන්න. ඊළඟට මයිටාව. මේ පරිසරයේ ඉන්න දූවිලි මයිටාව. ඒගොල්ලෝ තමයි වැඩිපුර වෛරස අරගෙන ඉන්නේ ඇඟට. ඒක නිසා දූවිලි සහිත පරිසරයේ වැඩිපුර සෙම රෝග හදනවා. ඒක නිසා මයිටාව අයින් කරන්න පුළුවන් තරම් නෙට් එක හොදන්න. ඒවා මම හැමදාම මේ මතක් කරන දේවල්. කාමරේට ඉරේඩිය වැටෙන්න අරින්න. කාමරේ ඔක්සිජන් සප්ලයි එක, ඒ කියන්නේ කාමරේ තියෙන්න ඕනේ වාතය එන තැනක් පිට වෙන තැනක් දෙකක් තියෙන්න ඕනේ. එක තැනකින් වාතය වැතුළුනට වැඩක් නැහැ. පිට වෙන තැනක් තියෙන්න ඕනේ කාමරේ. ඒ වගේම කාමරවල පුළුවන් තරම් රෙදි තියෙනවා. කොට්ට උර බේස් ෂීට්ස් නිතර සෝදලා අලුත් කරන්න. ඒ වගේම බිම
අර ඇන්ටිසෙප්ටික් ඕනවට වඩා පාවිච්චි කරන්න එපා. සබන් සහ ජලය පාවිච්චි කරලා බිම පිහලා පිරිසිදු කරලා තියන්න බබෙක් ඉන්න ගෙදරක. ඉතින් ඒ විදිහට බබාව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන ওই වෛරස ඇඟට එන එක. ඊළඟට අනිත් එක තමයි චාලක හැකියාව. මම මේ පටන් ගත්තේ චාලක හැකියානේ. අර ප්‍රධාන චාලක හැකියා ටික පුළුවන් විදිහට කරන්න. හැබැයි හසුරු හැකියා, අර කුඩා චාලක හැකියා කියන ඒවා ඕන තරම් කරන්න පුළුවන් ගෙදර. අපේ රටේ තිනවා ඒවා කරන්න. බබාට බලන්න පොල් ගහකින් කඩා ගන්න පුළුවන් පොල්, අර ඉරටෙත් එක්ක මේ මොනවාද පොල් කොලය. පොල් කොලයකින් කොච්චර නිර්මාණ කරන්න පුළුවන්ද? පුංචි පත්තෑයි ගොතලා පෙන්නන්න පුළුවන්, පොඩි මල්ලක් හදලා පෙන්නන්න පුළුවන්, රූම් පෙත්තක් හදන්න පුළුවන්. මේ හසුරු හැකියා කියලා කියන්නේ දැන් බලන්න මයියොක්ක ගහක කොලයක් කඩන්න. මයික කොලෙන් ලස්සන මාලයක් හදකේ බුද්ධම ලස්සන හසුරු හැකියා ගොඩක් බබාගේ ඔළුවට යනවා. මොකද මේ ඇඟිලි තුඩුවල කරන ක්‍රියාකාරකම් කෙලින්ම මොලේ උත්තේජනය කරනවා. ඒක නිසා ඒ වගේ පුංචි 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 සෙල්ලම් හැම එකක්ම ওই බබාට අපේ ඉස්සර කාලේ තීච්චේව තියෙනවනේ. අපේ සංස්කෘතිය කුරුම්බැටි මැෂ්මක් හදපු එක අතින් කරන පුංචි පුංචි දේවල්, ඒවා පුළුවන් තරම් පුරුදු කරන්න. ඒ වගේම ඔයගලට ඉන්ටර්නෙට් එකට ගියාම ඕන තරම් කොලවලින් හදන ඔය ජපානි තීන සිස්ටම් එක, ඔරිගාමි වගේ ඒවා, ඒ වගේ ගොඩක් දේවල් පුළුවන් තරම් දෙන්න මේ ඇඟිලි ටික පාවිච්චි කරලා හසුරු හැකියා කරන්න. ඉතින් චාලක හැකියා ඒ විදිහට අපි අඩු ලුහුඬුවක් නැතුව කරගන්න බලමු. ඉතින් ඉතුරු ටික චාලක ප්‍රජානන. හරි, ප්‍රජානන හැකියා කියන්නේ යාට සිතුවිලි, ඒ කියන්නේ කතන්දර කියන්නේ යාගේ සිතුවිලි චේන්ජ් කරන්න. ඒ කියන්නේ දුක හිතෙන, සතුටු හිතෙන හැම සිතුවිල්ලක්ම යාට දෙන සිතවන්නේ එක එක දේවල්. කතන්දර කියන්න කතන්දර පොත් දෙන්න, කවි කියන්න සින්දු කියන්න, කතා කියන්න බබාට කතා කරන්න, ඒ දේවල්. ඊළඟට භාෂාමය හැකියා. භාෂාමය හැකියා වලට අර ටිකම තමයි කියන්න තියෙන්නේ. බබා එක කතා කරන්න, බබාව කියා කරන්න නැතුව නම් ඉන්නේ ඩෝන් කියා ඉන්නපා. කොයි වෙලේකවත් අපි මොන මනස හිටියත් බබාව හැමතිස්සෙම බබා ගැන අවධානය යොමු කරන්නේ. බබා කියලා කිව්වට මේ ලොකු ළමයි ගැනත් මං කියන්නේ. අවුරුදු සමනේ 10 15 අතර කාල සීමාවේ බබාලා හරියට තනි වෙලා ඉන්නේ. බලන්න ඉදිරියට මේ අවාසනාවකට එහෙම දේවල් නොවේවා. බබාලා ඒ තරම් මානසිකව වැටලා ඉන්නේ සුයිසයිඩ් කරගන්න තත්වයට පත්වේ. ඉස්සරහට දරුවෝ ඒ තරම් මානසිකව වැටලා ඉන්නේ. ඒක නිසා හැම වෙලාවෙම දරුවෝ එක්ක ගත කරන්න, දරුවව කෙයා කරන්න, දරුවා කියන දෙයට කන් දෙන්න. ඒක මූලිකම දේ, දරුවෝ කියන දේ අහන්න. මොනවා නොකරත් කමන්නේ කන් දෙන්න දරුවට. මොකද දරුවට කන් දෙන්න මේ වෙලාවේ කෙනෙක් නැහැ. ඒක නිසාවෙන් දරුවන්ව තාක්ෂණික උපකරණ එක තනි කරන්නේ නැතුව කන් දෙන්න. පුංචි දරුවෙක් නම් භාෂාමය හැකියා සංවර්ධනය කරන්න, බබා එක කතා කරන්න, බබාට කතා කරන්න අවස්ථාව දෙන්න. ඒ වගේම කවි සින්දු කතා හැම තිස්සෙම ගෙදර කියන්න, ඇහෙන්න, ලිස්නින් පුළුවන් තරම් හුරු කරන්න. රේඩියෝ එකක් හරි දාලා තියන්න, ටීවී එක දාලා නම් යන්න එපා. ඒක එයාගේ සිතුවිලි මොට කරනවා, සිතුවිලි ජනිත කරන්නේ නැහැ. ටීවී එකක් දැම්මහම තිරයක් මොනවා වුණා, තිර දෙන්න එපා, අහන්න දෙන්න. ඊළඟට භාෂා ප්‍රජානන, ඒ ටික සංවර්ධනය කරන්න. අර සමාජ යෝජනය කියන කෑල සමාජාන යෝජනයට නම් මේ වෙලාවෙදී ලොකු අවස්ථාවක් නැහැ. සුරතලෙක් ගෙදර ඉන්නවා නම් හොඳයි. ඒ වගේ ඉන්න වෙලාවට ඉතින් පොඩ්ඩක් යා මේ සමාජාන යෝජනය කියලා කියන්නේ අනිත් කෙනෙක්ගේ දෙයක් අපිට දැනෙන එක, අනිත් කෙනෙක් එක බෙදා හදාගන්න. බෙදා හදාගන්න සුරතලෙක් හරි ඉන්නවා නම් ලොකු දෙයක්. ඒ වගේ වෙලාවට සුරතලු නැත්තම් අලුතරම ගෙදර කූඹි යනවනේ. කූඹි එක කතා කරන්න දෙන්න, සත්තු ඉන්නවා, සත්තු එක ගෙම්බෙක් එක්කාරය, ගෙම්බ මොකද කිව්වේ කියලා හරි අහන මට්ටමට බබාට පරිසරය දෙන්න. පරිසරය දීලා ඒ සමාජානුයෝජනයේ පරිසරය තුළින් ඇති කරවන්න. ඊළඟට තනියෙන් සෙල්ලම් කරන්න, විචිත්‍ර රූප මවාගෙන සෙල්ලම් කරන්න. දැන් මෙතන ගෙයක් තියෙනවා, මෙතන කඩයක් තියෙනවා, දැන් කඩෙන් බඩු ගන්න යනවා. බබාලා තේරෙන්නේ නැත්තම් බබාලට ඒව කියලා දෙන්න. මොකද ඉස්සර බබාලා නම් හිතලා කරා, දැන් බබාලා හිතලා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියලා හරි දීලා චිත්‍ර රූප මවන් රඟපාන්න හරි දෙන්න සමාජානුයෝජන කොටසත් කව කරගන්න. ඉතින් මම ඉතාම කෙටියෙන් වෙලාව පොඩි නිසා කිව්වේ ඔය ටික බබෙක්ගේ සංවර්ධන අවදීන් මග හැරගන්න එපා කියලා. හරි, තවත් බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. මේ වසංගත කාලයත් එක්ක අපි කොහොමද අපේ දරුවන්ව පරිස්සම් කරගන්නේ, දරුවාගේ සංවර්ධනය, බුද්ධිමය සංවර්ධනයට අවශ්‍ය කරන බොහෝ දේවල් අපි කියලා දුන්නා. මුල්ම්මවේ සංවර්ධනය කරන කාල සීමාව අපි කියනවා වයස අවුරුදු 0-5 අතර කියලා. ඒ අතරේදී අපි දැන් කතා කරා කොහොමද මේක සංවර්ධනය කළ යුතු ආකාරය, සහ අපිත් මොන වගේ විදිහට දෙමව්පියන් විදිහට ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ කාලවකවානු. දැන් අපි දකිනවා පුංචි පන්ති පෙර පාසල් දරුවන්ටත් සමහර අවස්ථාවන්ට ඇයි කොහොම හරි කරලා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ හරි අකුරු ටික උගන්වන එක. හැබැයි ඒත් එක්කම වයස අවුරුදු 5-6-7-8 නැත ප්‍රාථමික අධ්‍යාපනයේ ලබන දරුවන්ටත් ඔන්ලයින් ක්‍රමයට තමයි මේ වෙනකොට තමන්ගේ පාසලේ ඉගෙනුම් කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔන්ලයින් තාක්ෂණයත් එක්ක නැත්නම් මේ විද්‍යුත් මාධ්‍යත් එක්ක දරුවන් පළවෙනි වතාවට වෙන්න පුළුවන් මේ තරම් ප්‍රමාණයක් සමීප වෙන්නේ. මොනවද අම්මල සැලකිලිමත් යුතු කරුණු කාරණා? විශේෂයෙන්ම අපි කියනවා වැඩිහිටියන්ට වුණත් ඇස් දෙකට හොඳ නැහැ, සහ ඒකාකාරී
හිතට යන ප්‍රමාණයත් අඩුයි. කොහොමද දරුවන්ව මෙතනට එකතු කරගන්නේ? ඔව්, ෆිසිකලි පැත්ත අපි දැන් මේ තාක්ෂණික උපකරණ නිල්තිර කියන එක, නිල්තිර තමයි හොම එකකම වගේ තියෙන්නේ. තාක්ෂණික උපකරණ ෆෝන් හෝ වේවා, ටැබ්ලට්ස්, ලැප්ටොප්ස් ඔය හැම එකේම ෆිසිකලි අපේ ඇඟට බලපෑමක් තියෙනවා. මොකද මේ දැන් ඔය අපිට දුරකථනයකින් මම මෙතන ඉඳන් කතා කරනවා, කිසිම වයර් එකක් නැහැ, වයර්ලස් කියලානේ පටන් ගත්තේ රේඩියෝ ආපු කාලේ. එතකොට වයර් එකක් නැතුව මේකේ sannivedanaye කොහොමද යන්නේ? මේ මේ අපේ පරිසරය තුළ හැම තැනම යනවා අපි මේ කතා කරන මොනවා හරි තරංග, විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර කියලා ඒවට කියන්නේ. එතකොට මේ ඔබ ඉන්න, මම ඉන්න පරිසරය, අපේ ගෙදර විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර හැම තැනම. ඔය විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර අපේ මොළේට වගේම සිරුරේ හැම අවයවයකටම නරක විදිහට බලපානවා. ඒක අංකයක. ඉතින් අපි කියමු සුඛෝපභෝගී නිවසක්. හැම දෙයක්ම තියෙනවා. බබාට ලැප්ටොප් එකක් තියෙනවා, ටැබ්ලට් එකක් තියෙනවා, ෆෝන් එකක් තියෙනවා, අම්මටත් තියෙනවා. එහෙම ඊළඟට ගෙදර තවත් විද්‍යුත් උපකරණ ගොඩාක් තියෙනවා. සුඛෝපභෝගී නිවසක් මේක කියලා. සුඛෝපභෝගී වෙන්න වෙන්න වෙන්නේ මොකද්ද? අපි වටේ අපිට මේ ඇහැට පේන්නේ නැති නිසානේ ප්‍රශ්නේ. අපිට ඇහැට පේනවනම් නිකන් අපිව කොටු කරපු වයර් ටිකක් වෙන්නේ. ඒ කියන්නේ වයර් වලින් ඕක එනවනම් මුළු ගේම වයර් පිරিলা. ඒ වගේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර හැම උපකරණකින්ම, විද්‍යුත් උපකරණ හැම එකෙම මේකේ තියෙනවා. විශේෂයෙන් ෆෝන් වල, ලැප්ටොප් සහ පේන්නේ නැතුව අපිට කිරණ එන ටීවී එකේ පව හැම තැනම විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර පිරিলা. සුඛෝපභෝගී නිවසක් කියන්නේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර පිරිච්ච තැන. එතක විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර පිරිච්ච තැනක අපේ කායික හෝ මානසික සුවයට හොඳක් වෙන්නේ නැත. ඒක තමයි ප්‍රධානම දේ. අපි හැමතිස්සෙම ස්ට්‍රෙස් එකක් එනවා, අපිට ඇඟේ අමාරු වෙනවා, ලෙඩ රෝග එනවා, මේ සේරම මේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර එක තමයි පටන් ගන්නෙ. ඉතින් පුංචන්ට අපිට වඩා ගුණයි මේ ශේෂ්ත්‍ර. ඒක නිසා තමයි අපි අඩුම තරමේ ෆෝන් එක රෑට ළඟ තියන් ඉදියන්න එපා, ඈතින් තියන්න කියලාවත් කියන්නේ. පොඩ පොඩ හරි ඒව අපේ ඇඟෙන් අයින් කරන ඕන නිසා. ඉතින් ඔබ දන්නවද, එහෙම විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර පිරිච්ච රෝගෙක ඔබ ජීවත් වෙන්නේ. ඔබට මේ එන හැම මානසික පීඩාවම, හැම හිසරුද්දාවම, හැම ඇඟේ අමාරුවකටම මෙච්චර හරි හේතුවක් වෙලා තියෙන ඔය විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර අපේ පරිසරයේ වැඩිවීම. මොකද ඒක ඒක එක එක්සැම්පල් එකකින් මම කියන්නම්. ඒ ෆෝන් විසේරම අතහැරලා නිකන් කැලේ වගේ ප්‍රදේශයකට ගිහිල්ලා ඉන්න දැනෙන සැනසුම, අර පාළු, අර පීඩනය, අර කාංසාව මොකුත් නැහැ. කුරුල්ලෙක් යා ගහනවා අහගෙන ලස්සනට ඉන්නකෝ ගමකට ගිහිල්ලා, මොනවත් දැනෙන්නේ නැහැ. කිසිම පාළුවකුත් නැහැ, කිසිම අසහනයකුත් නැහැ, කිසිම ඩිප්‍රෙෂන් එකකුත් නැහැ, ඇඟේ අමාරුවකුත් නැහැ, අර තීජ කකුල් රුදාවක් නැහැ, මොකුත් නැහැ. ඔබ ඒක අත්දැකලා බලන්න. මේ සමහරලාට මේ ලෙඩ රෝග එක්ක අපිට කියන වැත්තේ ඔය පණිවිඩේ, මේ ලෙඩ රෝග දීලා අපේ ලෝකේ ඕනවට වඩා සබාදහමට මේ පිටුපාගෙන උඩට යන්න ගියාම මේ අපිව නවත්තන ක්‍රම. නමුත් අපි ආපහු අපිට මේ දේවල් වෙලා අපි සබාධාමට ලං වෙන්නේ. අපි කරන්නේ ආපහු පාරක් ගිහිල්ලා අර විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර ගෙදර පුරව ගන්නවා. ඉතින් මහර්ග පටන් ගත්තා වගේ අර කායිකව ෆිසිකලි බබාට බලපාන එකක්. ඇස් වලට හොඳ නැහැ, ඇඟට හොඳ නැහැ, කොහෙටවත් හොඳයි කියන්න බෑ. දෙවෙනි එක තමයි මේ බබාලා අධ්‍යාපනය ලබන්න කියලා විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර තියෙන ඔය තාක්ෂණික උපකරණ භාවිතා කිරීම. මම නම් දකින්නේ පෞද්ගලිකව අර දැලිපිහියෙන් කිරි කනෝ කියලා ඉස්සර මිනිස්සු කතාවක් කියන්නේ ඒක. දැලිපිහියෙන් කිරි කෑවම මොකද වෙන්නේ කියලා දන්නෝ? ඉතින් කිරිත් ගුණයි, සේරම ගුණයි, නමුත් කන්නේ දැලිපිහියෙන්. ඉතින් එන්නේ වගේ කතාවක් තමයි මෙතන වෙන්නේ. ඒක නිසා මගේ පෞද්ගලික අදහස නම් මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මොකද තාක්ෂණික උපකරණ දරුවන් ඇබ්බැහි කාරක. මේ තනිකරම මේ ළඟදි මං දැක්කා එක මේ වෛද්‍ය කණ්ඩායමක් මේ කියලා තියෙනවා, කොකේන් වලට වඩා කොකේන් වලට ඇබ්බැහි වෙනවා කියන්නේ මද්‍රව්‍ය වලට ධාමිකමණින් ඇබ්බැහි වෙනවානේ. කොකේන් මද්‍රව්‍යයට ඇබ්බැහි වීමක් හා සමානයිලු පැය දෙකක් දරුවෙකුට මේ විද්‍යුත් උපකරණයක් දීලා ඇබ්බැහි කිරීම. ඒ තරමට දරුවෝ එකක් ඇබ්බැහි වෙනවා. අනිත් එක තමයි මේ දේවල් වලින් දරුවන්ට මේ එයාලගේ සංවර්ධනයක් සිද්ධ වෙන්නේ. ඇත්තටම වෙන්නේ විෂයානුබද්ධ විෂය රටාවක්, මොකක් හරි විෂයක් විෂයකට අනුකූල ඒ විෂයේ පතේ තියෙන යම්කිසි කාරණා ටිකක් ඔළුවට දානවා. ඒක අධ්‍යාපනය නොවේ. දැන් ඉස්කෝලෙක ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා කියලා ඔබ හිතන්න එපා. ඒ පොතේ තියෙන පාඩම් ටිකයි මෙයා ඉගෙන ගන්න. එයා සමාජානුයෝජනය වෙනවා, ළමයි එක්ක මිශ්‍ර වෙනවා, ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇති වෙනවා. වැරද්දකදී මොකද්ද කරන්න ඕනේ, හොඳ දෙයක් කරන්නේ කොහොමද, උඩවා දේවල් ඉස්කෝල පරිසරයක් තුළ ඉගෙන ගන්නවා. මොන්ඩිසෝරියකට දාන්නේ අකුරු ඉගෙන ගන්න නෙමෙයි, මොන්ඩිසෝරිය සිලබස් එක කවර් කරලා හරියන්නේ නැහැ. උනට දැන් අම්මලා අවුරුදු දෙකේ තුනේ බබාටත් ඔන්ලයින් ටීචර් කෙනෙක් ගෙනලා සිලබස් එකක් කවර් කරනවා. මේ සිලබස් එක කවර් කරා කියලා මේ දරුවගේ ජීවිතයේ කිසිම වාසියක් ඉන්නේ නැහැ කියන එක මතක තියාගන්න. එයා අකුරු ටික ඉගෙන ගත්ත කියලා, එයා ඉලක්කම් ටික හරියට කියනවා කියලා,
එයා දැන් පාඩම් හතරක් කවර් කළා. එයා දැන් සින්දු 26ක් දන්නවා. කිසිම වැඩක් නැහැ ජීවිතේට. ඒක නිසා හොඳට තේරුම් ගන්න අධ්‍යාපනය කියන්නේ මේක නෙමෙයි. ඒක නිසා මම නම් කියන්නේ දරුවෝ මේ අධ්‍යාපනයේ විද්‍යුත් චුම්බක ඔය උපකරණ හරහා ලැබුවා කියලා, තාක්ෂණික උපකරණ හරහා ලැබුවා කියලා ඒ දරුවන්ට ලැබෙන ලොකු සිතක් නැහැ. ඒක නිසා ඊට වඩා හොඳයි දරුවන් අවිධිමත් අධ්‍යාපනයක හරි සබා දහමක ජීවත් වෙලා ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න එක. නමුත් ඕ ලෙවල් ඒ ලෙවල් කරන විෂයක් සම්බන්ධව ඉගෙන ගත යුතු විභාගයකට ෆේස් කරන්න ඉන්න දරුවෙකුට නම් මේ දේ කරන්න බෑ. මොකද අපි අධ්‍යාපන රටාව සකස් වෙලා තියෙන්නේ ඒ දරුවා විභාගේ පාස් කරන එකත් එක්ක තමයි රස්සාව හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා එතන ඉන්න ළමයි ගැන මට කතා කරන්න බෑ. නමුත් මම මේ කතා කරන්නේ පුංචි කාලේ දරුවෝ. පුංචි කාලේ දරුවන්ට එහෙම මහන්සි වෙලා තාක්ෂණික උපකරණ දීලා සිලබස් කවර් කරන්න මේ වෙලාවේ යන්න එපා. සිලබස් කවර් කරන්න පුළුවන් විදිහවල් තියෙනවා. මට මේ පුංචි කාලෙකින් කියලා දෙන්න බෑ. අපේ දැන් අර ළමා සායනවලදී අපි කතා කරනවා, විශේෂයෙන් ඉන්ඩිවිජුවල් කවුන්සලින් වලදී. එහෙම දැන් අපි හිතමු තියෙනවා මොනවා හරි දරුවෙකුට ඉගෙන ගන්න මේ සිමෙන්ති හදන හැටි, පොතේ තියෙනවා හදන හැටි ඉගෙන ගන්න. එතකොට අම්මට හරි තාත්තට හරි පුළුවන් පෙන්වන්න පොඩි වීඩියෝ එකක් පෙන්නලා, පින්තූරයක් පෙන්නලා සිමෙන්ති හදන්නේ මේ වගේ, පහරට ගිහිල්ලා මොනවා හරි ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් පෙන්වන්න පුළුවන්. ඒවා පෙන්නලා ප්‍රැක්ටිකල් වෙන්න. දැන් මලක් ගැන කතාවක් තියෙනවා පොතේ, මල ගැන, මලේ පූමාංගේ මේකයි ජයංගේ මේකයි. ඇයි පොත කියවල ටීචර් කියන දේ අහගෙන අර තාක්ෂණික උපකරණ දිහා බලන් ඉන්නේ නැතුව අම්මටයි තාත්තටයි පොඩ්ඩක් මැදිහත් වෙලා මෙන්න පුතේ මල් ටිකක් ගෙනව, ඔයා ප්‍රේඩ් එකක් කරන් හැමින් කපලා බලන්න මේ මල් ටික, ඔය කියන කතන්දර මේක තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට අපිට මේ අවස්ථාවේ හැටියට ඉතාමත් උපක්‍රමශීලී වෙන්න වෙනවා. තාක්ෂණික උපකරණ වලට එකක් බබාලා ඇඩික්ට් වෙනවා, ඇබ්බැහි වීම සහ තාක්ෂණික උපකරණ වල අහිතකර කිරණ සහ අහිතකර දේවල් දරුවන්ට ලැබෙන්නේ නැතිව පරිස්සම් කරගන්න. ඊළඟට දරුවෝ පොඩි පොඩිම කාල සීමාවේදී ওই මොන්ඩිසෝරි කාලේදී පුළුවන් තරම් අම්මා ටීචර්ගෙන් අහලා මොනවද කරන්න ඕනි කියලා කරනවා මිසක් ටීචර් ලව්වා මොන්ඩිසෝරියේ පාඩම දරුවට කියවන එකට මම කැමති නැහැ. ඊට වඩා හොඳයි අම්මා හෝ තාත්තා මැදිහත් වෙලා දරුවට ඒ පාඩම් මාලාව ගෙන්නගෙන කරන එක. එහෙම නැත්නම් දරුවට තනියෙන් පුළුවන් ටික කරන් යන එක. ඒක තමයි අධ්‍යාපනයේ ලැබීම කියලා කියන්නේ. ඊළඟට දරුවා පුළුවන් තරම් තීන පරිසරයේ මොකක් වුණත් කමන්නේ, එපාර්ට්මන්ට් එකක නම් අඩුතරම කොරිඩෝ එක හරි කමන්නේ, ඒ පාවිච්චි කළා පරිසරයට දරුවව මූ කරන එක. හරි, දැන් අපි ඒ අතරේදී අපි මිස් කතා කරන්න ඕනේ දැන් අපේ විවිධ අම්මල විවිධ විදිහට හිතන්න පුළුවන් දරුවාට ලබා දෙන්න ඕනේ එන්නත් ටික හරි වෙලාවට දී ගන්න දියන්නේ. අස්නිපියක් වුණාම දරුවෝ හරි දිසි විදිහට පෙන්න ගන්න කවුරුත් නැහැ. කොහොමද මේකින් බේරෙන්නේ? නැත්නම් ගර්භණී කාලේ දුනත් අම්මට අම්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මොනවද ගන්න ඕනේ, විටමින් මම කොහොමද මේක පරිස්සම් වෙනවද, කොහොමද උපදේශනයක් ගන්න, ඒකටත් හරියට එලිට පිළිලිට බහින්න බෑ. මෙන්න මේ වගේ අපිට පේන්නේ නැති ප්‍රතිකටකුත් තියෙනවනේ අපේ මිස්. එහෙනම් එයාල වෙනුනුත් කතා කරන්න හොඳම කාල සීමාව තමයි. ඔව්, සාමාන්‍යයෙන් ඉන්ජෙක්ෂන්ස් ගැන නම් අම්මල බය ඉන්නේ, එන්නත් ලබා දීම පරක් වුණාම හරි බයයි. හැබැයි බය වෙන්න එපා, පැංචා එළියට බහින් නැතුව ඔය එන්නත් විදින්නේ බබාලව ලෙඩ වලින් පරිස්සම් කරන්නනේ. එතකොට ඒ ලෙඩ කොහොමද එන්නේ මේ කොහෙවත් එළියට බහින් නැත්තම්? ලෙඩ දුවගෙන පාර දිගේ එන්නේ නැහැ නේ, කාගේ හරි බෝ වෙන්නේ නැහැ. දැන් පැපොල් බෝ වෙනවා නම් පැපොල් තියෙන කෙනෙක් මේ ඉන්න ඕනේ. ඉතින් ඒ පැබල් වෛරසය ගෙනාවොත් නේ ගෙදෙට්ට බෝ වෙන්නේ, එක්ක බබා ළඟට ගියත් යන්නේ නැහැ නේ බබා එළියට. ඒක නිසා බෙහෙත් විද්දේ නැහැ පරක්කුයි කියලා බය වෙන්න එපා. එහෙම පරක්කු වෙන බෙහෙතක් තියෙනවා නම් මිඩ්වයිෆ් නෝන හරි රජයෙන් හරි අනිවාර්යෙන් දැනුම් දෙයි මේ බෙහෙත දරුවට විදිය යුතුමයි මේ කාලේ කියලා. ඒ හැරෙන්න අනේ බෙහෙත විද ගන්න බැරුණා කියලා ඕකම කල්පනා කර කර ඉඳලා අම්ම ලෙඩ වෙනවා ඊට පස්සේ. ඒක නිසා වෙන්නේ ඒ ගැන බය වෙන්න එපා. එහෙම මොන හරි සැකයක් තියෙනවා නම් අපි ඔය එක සඳහන් කරපු දුරකථන අංකයට WhatsApp group එකට ඇවිල්ලා හරි දුරකථන අංකයට හරි මැසේජ් එකක් දාලා අහන්න. අපි ඒ සඳහා පුළුවන් උපරිමෙන් දායක වෙනවා, පුළුවන් උපරිම විදියට අපි උත්තර දෙනවා. ඊළඟට අනිත් එක තමයි බබාලට කොවිඩ් එන්නත විදීම සම්බන්ධයෙන්. දැන් සමහර රටවල නම් අවුරුදු 12ට අඩු දරුවන්ට එක බෙහෙතක් 16ට වැඩි දරුවන්ට බෙහෙත් කීපයක් නිෂ්පාදනය කළ තිනවා. මොකද එන්නත් විවිධ ආයතන වලින් දැන් මේ කොවිඩ් සඳහා එන්නත් නිෂ්පාදනය. ඉතින් මොකක් හොඳයිද මොකක් නරකයිද කියලා දන්නේ නැහැ. නමුත් ඒ එන්නතේ මේ සාපල්‍යතාවය මත, සාපල්‍යතාව කියන්නේ එන්නත ක්‍රියා කරන මට්ටම අනුව හොඳ එන්නත් වරක එන්නත් අඩු එන්නත් කියලා වර්ග කරනවා. ඉතින් දරුවන් සඳහා පරීක්ෂණ මට්ටමේ තාම තියෙන්නේ. හැබැයි සමහර රටවල් හොඳ එන්නත් කීපයක් දරුවන් සඳහා දෙනවා. අපේ රටේ නම් තවම නැහැ. ඒක නිසා අපේ දරුවන්ට එන්නත්වත් දෙන්නේ නැති නිසා තමයි අපි කියන්නේ පුළුවන් තරම් ඇතුළෙම තියාගන්න කියලා. සහාර රජයෙන් දෙන අනිත් එන්නත්
පොඩ්ඩක් පරක්කු වුණා කියලා කලබල වෙලා කෑ ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ගර්භණී මව්වරුන්ගේ විටමින සමහර වෙලාවට ලැබුන්නේ නැත්නම් රජයේ සායනවලින් සමහර සායනවලින් නම් හදලා තින්නේව තැපෑලෙන් හරි එවන්න. එහෙම නැත්නම් ඔබ දැනගත් ඔබ දැනුවත් වෙන්න මුලින් මොනවද මං ගන්න ඕනේ? පෙත්ති ටික මිඩ්වයිෆ් නෝන දීපු පලියට බීලා දාන්න එපා. මොනවද තියෙන්නේ? මේක ෆෝලික්ද? මේක යකඩ? මේක කැල්සියම්? මම බොඩි පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒ පෙත්ති ටික ගැන හරි දැනුමක් ගන්න. හරි දැනුමක් අරන් ඒක ඉවර වුණොත් හරි මොනවා හරි වුණොත් ෆාමසියෙන් හරි ගෙන්න ගන්න පුළුවන්. දැන් ෆාමසියවල පහසුකම් සපයනවනේ. එහෙම නැත්නම් උපදෙස් ගන්න ගමේ මිඩ්වයිෆ් නෝනට, එහෙම නැත්නම් අපි වගේ සේවා සපයන ආයතනයකට කතා කරලා උපදෙස් ටික ගන්න ඔබට අවශ්‍ය ඒ වගේ වෙලාවට. ඒක නිසා බය වෙන්න එපා. මොනවා හරි අතපසු වුණා පරක් වුණා කියලා එහෙම ලොකු බයක් ඇති කරගන්න එපා. හරි, සමස්තයක් විදිහට අපි කතා බහ කරමු. අපේ මිස් කොහොමද අපේ දරුවන් පරිස්සම් කරගන්නේ? මේක දැන් ඉවර වෙන කාරණාවක් නෙමෙයි. හැබැයි මේක දීර්ඝකාලීනව යනවා නම් දීර්ඝකාලීනව අපි පරිස්සම් විය යුතුයි. අපිට පුළුවන් නේද ගෙදරදි මේ කරන පුංචි පුංචි ක්‍රියාකාරකම් වලින් දරුවාගේ මනස සංවර්ධනය කරන්න, දරුවාගේ සිතුවිලි යහපත් කරන්න, නැත්නම් ඒ දරුවාගේ සිතුවිලි පෝසත් කිරීමේ හැකියාව තියෙන වෙන පැත්තකින් කොහොමද දරුවා වෙනුවෙන් කරන ලොකුම ආයෝජනය තමයි ඔවුන්ට උගන්වන එක සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිස්පිදිත කිරීම. කොහොමද දරුවත් පරිස්සම් කරා, දරුවත් සංවර්ධනය කරා, පවුලම පරිස්සමින් ඉන්නේ? ඔව්, කායික මානසික දෙකම සුවය සඳහා හොඳම බෙහෙත සබාදහම. මම දකින්න විදිහට නම් පුංචි පැටියා කායිකව සුවය ලබයි සබාදහමට එකතු කරොත් මානසිකවත් සුවය ලබයි. වැඩි හිටියනුත් එහෙමයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් සබාදහම එක දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. ඒ වගේම මානසික සංවර්ධන කටයුතු යන දරුවගේ හිතන්න අතහැරලා දාන්න එපා. මොනවත් අතහැරලා දැම්ම කියලා අපිට අපි ඉස්සරහට තව ජීවත් වෙන්න ඕනේ. දරුවෝ ලොකු වෙනවා, දරුවන්ගේ සංවර්ධනය සිද්ධ වෙලා ඉවරයි අපිට නොපෙනි. සමහරට මේ වසංගතය ඉවර වෙනකොට සමහර දරුවෝ සංවර්ධනය අවශ්‍යම කාල සීමාව පහු කරලා ඉවරයි. මොලේ 80%ක් වැඩිලා එයා කවුද වෙන්නේ කියලා තීරණය වෙලා ඉවරයි. ඒක නිසා ඒ වයසේ ඉන්න දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ওই විභාග පස්සේ නම් දුවන්න ඕනේ. ඒ තරමට ඕනේ නැහැ. විභාගේ ෆේල් වුණා කියලා දරුවෙක් කවදාවත් ජීවිතේ ෆේල් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. විභාග ෆේල් වෙච්ච මිනිස්සු ඉන්නවා ඕන තරම. අපිට වඩා හුඟක් ඉහළ තැන්වල ඉන්න විභාග පාස් වෙච්ච අයට වඩා. ඒක නිසා දරුවගේ අවශ්‍ය වෙන්නේ කුසලතා. මම මේ කියන්නේ අධ්‍යාපනය නොවේ, විධිමත් විෂයශේෂ්ත්‍රයක අධ්‍යාපනය කියන එක නෙමෙයි. මේ වෙලාවේ දරුවෝ ගැන හිතන්න ඕනේ දරුවන්ගේ කුසලතා සංවර්ධනය සහ බිහේව්ස්, ඒ කියන්නේ හැසිරීම. හැසිරීම හොඳ ලෙස පවත්වා ගන්න. ඒ වගේම කුසලතා, හැම කුසලතාවක්ම හැම අවධියකම ඉන්න දරුවෙකුට කුසලතා කියන එක වැදගත්. ඉතින් කුසලතා පොඩ්ඩක් මොට වෙනවා. කොහොමත් ඉස්කෝලයක් මොඩිසෝරියක් නැති වුණා මේ මොට වෙන කුසලතා ටික පුළුවන් උපරිම ප්‍රමාණයකට ගොඩනගා ගන්න එක අම්මගේ දක්ෂතාවය. සමහර වෙලාවට සමහර බබාලා ඉන්න පුළුවන් ටීචර්ට වඩා හොඳට අම්මා කුසලතා සංවර්ධනය කරගන්න පුළුවන් අම්මලා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන ඔබ මුලින් දැනුවත් වෙන්න. මොනවද දැන් දන්නේ නැතුවම කරන්නත් බෑනේ අම්මා කෙනෙකුට. හැම අම්මලම මේ ගුරු ඒ කියන්නේ ගුරුවරියක් මට්ටමට ඉගෙනගෙන නැහැ. මොඩිසෝරි ගුරුවරියගේ අධ්‍යාපනය හැමෝම ලැබලා නැහනේ. නමුත් ඔබට අම්මා කෙනෙකුට අවශ්‍ය වෙන කාරණා ටිකක් තියෙන්න පුළුවන්. අර මම මූලිකව කිව්වා වගේ දැන් බබාගේ සංවර්ධන අවදීන් ටික දැනගන්න. ඇත්තරම මෙයාට දුවන්න ඕනේ. ඔව් දුවන්න ඕනේ. ජනෙල්ලෙකට නැග්ගහම කෑ ගහන්න එපා. ජනෙල්ලෙ දිකට නැගගෙන ගියාවේ ගිහිල්ලා බහි බහින හැටි කියලා දෙන්න බැරි නම් නැත්තම් බහින්න ඉඳ දෙන්න, බහලා ඉගෙන ගන්න දෙන්න, වැටෙන්න දෙන්න, වැටලා නැගිටින්න දෙන්න. ඒ දේ නොදී ආ කොහොමද ඉගෙන ගන්න? ඒක තමයි චාලක සංවර්ධනය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට චාලක සංවර්ධනය, ප්‍රජානන සංවර්ධනය, බබා අඬනකොටම දෙයක් දෙන්න එපා. එයාට ඒක නෑ කියලා තේරෙන්න, දුක හිතෙන්න, ඊළඟට සතෙක් ගැන එයාට සහකම්පනියක් දැනෙන්න අවස්ථාව දෙන්න. හැමතිස්සෙම බබා පස්සෙන් ඉඳගෙන ඒ දේවල් දැනෙන්න නැතුව බබාව නිකන් කුයර මලක් වගේ තියාගන්න එපා. එයාට හැම දෙයක්ම ස්කිල්ස් වර්ධනය වෙන්න අවස්ථාව දෙන, වරදින්න දෙන්න. හැමතිස්සෙම වරදින්න ඉගෙන ගන්න දෙන්න. ඉතින් ඒ දේවල් සංවර්ධනය කරන්න අම්ම කෙනෙක් හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේ කාල සීමාවදී ආයි මතක් කරන්න ඕනේ හොඳ පෝෂණයක් දරුවන්ට ලබා දෙන්න. ප්‍රතිශක්තිය වැඩි කෑම වර්ග හොයලා දෙන්න පුළුවන් තරම් පෝෂණය ලබා දෙන්න. ඒ වගේම සෞඛ්‍ය කියන්නේ මේ කාලේදී අංක එකටම කතා කරන කාරණාවක්. ඉතින් ඒක නිසා සෞඛ්‍ය සම්බන්ධව දැනුම බබෙකුට අත හොදන තැන ඉඳලා කියලා දෙන්න. ගෙදර පුළුවන් නම් ওই ගහන පෝස්ටර් බබාට ඉගෙන ගන්න එක පෝස්ටර් ගහන ඕනේ චූටි බබාලට. සෞඛ්‍ය සම්බන්ධව පෝස්ටර්ස් ටිකක් ගෙදර ගහලා තියන්න, වැසිකිළිය ළඟ, ඊළඟට මේ අත සෝදන තැන, ඒ හැම තැනම පුළුවන් තරම් බබාලට ගැළපෙන විදිහට ගහලා තියෙන. ඊළඟට බබාලා එක්ක හැමතිස්සෙම කේන්ති ගන්න එපා. කරන කිරණ හැම දෙයකම වැරදි කියන්න එපා. ඊට පස්සේ බබාලා කරන හැම දඟවඩටම බැන වදින්න එපා.
බබාව අගේ කරන්න පුළුවන් තරම් ඉවසීමෙන් බබාලා දිහා බලන්න. අර බොහොම ඉවසීමෙන් උපේක්ෂාවෙන් කාරුණික විදිහ දෙමාපිය භාවයක් පවත්වා ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. තමන්ට එන නරක හැඟීම් එන හැම අවස්ථාවකම දරුවව මගහරින්න. දුක හිතෙන කේන්ති යන වෙලාවල් වලට අපි ගන්න ඇක්ෂන් සේරම දරුවට පෙන්වන්න යන්න එපා. ඒ වෙලාවට ඇගිදෙතරින් එළියට හරි ගිහිල්ලා දරුවක්ට මේ මූණ පෙන්වන්න නැතුව ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. නැත්තම් දරුවට මේ පරිසරයේ ඉතාමත් අප්‍රසන්න අත්දැකීමක් වෙයි. එතකොට දරුවා මුළු ඒ හොඳම අවුරුදු ටික වැඩෙන්නේ නරක පරිසරයක් තුළ. ඒක නිසා ගෙදර කියන එක ඉතාම ලස්සන ඉතාම හොඳ ප්‍රීතිමත්ම තැන බවට පත් කරගන්න දරුවගේ වර්ධනයට ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ප්‍රීතිමත් දරුවෙක් තමයි ලෝකය ඉගෙන ගන්න. ඒක නිසා ප්‍රීතිමත් භාවය කියන එක දරුවෙකුට හරි වැදගත්. හරි, ප්‍රතිමත් ජීවිතයක් ගත කරන්න ඔබත් ඔබේ දරුවත් බොහොම සෞඛ්‍ය සම්පන්නව බොහොම ආදරෙන් ඔබේ පවුල රැක ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් බොහොම වටින කියන කතාවක් අද දවසේ දෙගෙනාවේ කාලීන කතා බහක කොවිඩ් වසංගතයත් එක්ක අපේ දරුවන් පරිස්සම් කර ගන්න ආකාරය, දරුවන්ගේ සංවර්ධනය කිරීම කොයිතරම්නම් වැදගත්ද මේ කාලේ කියන කාරණාව ගැන කතා බහ කරා. ඉතින් අපේ කාල වේලාව නිමා නිසාවෙන් අපිත් වැඩසටහන නිමා කරන්නට සූදානම් වෙලා ඉන්නේ. හෝරාවක් පුරාවට කතා බහ කරපු වටින කියන දේවල් ඔබේ ජීවිතයට අර්ථාන් විදිහට ප්‍රයෝජනට ගනි කියලා අපි විශ්වාස කරනවා. මේ දේවල් හිතේ තියාගන්න, මේ දේවල් මේ කණෙන් අහලා මේ කණින් පිට කරනවා නොවේ, ඔබේ ජීවිතයට සතුට ගෙනෙන දේවල් කාරණා බවට පත් කරගෙන තවත් කෙනෙකුට මේ දේවල් කියා දෙනවා නම් ඒක තමයි අපිට ලැබෙන ලොකුම සතුට. එහෙනම් හිතවතුනි, මෙතන වගේම අද දවසේදී මේ කතා බහත් එක්ක එකතු වෙලා නිරන්තරයෙන්ම සම්පත්දායකත්වය සපෙමින් අපිට මේ කරන්නා වූ මේවැනි කාර්යභාරයට, මොකද මේවැනි මොහොතකදී වුවත් අපේ ආරාධනාව පිළි අරගෙන ඇවිල්ලා මේ කාරණාව බොහොම හොඳින් ඔබට පැහැදිලි කරලා දුන්නේ ඇයිටි ස්තුතිවන්ත වෙනවා. මේ මාතෘහා ළමා සෞඛ්‍ය උපදේශිකා, ඒ වගේම සෞඛ්‍ය ජනමාධ්‍යවේදිනී ශ්‍යාමලි පත්‍රගේ මහත්මිය, බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. තවත් දවසක හමුවීමේ බලාපොරොත්තු ඇතුව අද දවසේදී සමුගෙනයන්ට සූදානම් වෙලා ඉන්නේ. හැම මොහොතකම අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් හෙට දවසක්. මොකද අද දවස යහපත්ව ගත කරන්න, හෙට දවස යහපත්ව ගත කරන්න ඔබට අවශ්‍ය කරන හැම දෙයක්ම ජයමග රූපහාන නාලිකාව ඔස්සේ අපි ඔබට තිළන කරනවා. එහෙනම් ඔබට තියෙන්නේ අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න PEO TV අංක 94 ඔස්සේ අපි සූදානම් ජයමග රූපහාන නාලිකාවත් එක්ක ඔබව හැමදාමත් එකතු කරගන්න. ලබන සතියේ සිකුරාදාවෙත් හරියට උදෑසන 10ට සෙනෙහස් ගංගුල වැඩසටහනත් එක්ක හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ සතියක්.